දැන් ඔබේ නිරූපණ ශාස්ත්‍රයේ ගමනට ඇය කොහොමද බාධාවත් වෙන්නේ? මගේ විවාහයෙන් පස්සේ ඒ කලා කටයුතු නැතිම වුණා. අවුරුදු 7ක් නෝනගේ අකමැත්තක් තිබ්බා. පොඩි ඉරිසියාවක් තියෙන්නත් ඇති ලස්සන යනනවා එක්ක එහෙම ඉන්නකොට ඉරාන් නේද? ඒක යකින් දාන්න ඕනේ. ඒක දෙන්න බුණා හේතුව. නෝනා ආදරණීය චරිතයක් කිරුණිකා ප්‍රේමචන්ද්‍ර. මගේ නෝනා කාර්යබහුල එක්කෙනෙක්. මට වඩා හිරුණිකා කැමති නැහැ මම එනවාට මේ දේශපාලන. බොහෝ තැන්වලදී දකින්න හිරුණිකා හරි සරපරුෂ චරිතයක් විදියට. ගෙදර ඒ වගේ සර චරිතයක් මම වැරදි වැඩක් කරොත් මට සැර කරනවා. සුබදවසක් කාලයකට කලින් රූපවාහිනී තිරේ අපි දැක්ක කඩවසම් නළුවෙක් ඔහු ඒ වගේම මේ නිරූපණ ශිල්පියෙක් දැන් මේ වෙනකොට හොඳ සාමි පුරුෂයෙක් ඒ වගේම දරුවන් 3 දෙනෙකුගේ ආදරණීය පියෙක් හිරාන් යට්ටෝවිට අයවන් උන්ට අයවන් අද මේ කතාන්දරේ මේ හිරාන්ගේ ජීවිතේ වෙනස් පැත්තකට අරගෙන ආපු දෙයක් සම්බන්ධව ඒ තමයි මේ ඉරාන් කාලයක් තිස්සේ නිරූපණ ශාස්ත්‍රයෙන් ඒ වගේම රංගන ශාස්ත්‍රයෙන් ඈතට වෙලා හිටියේ. මේ වෙනකොට නැවතත් කරලියට ඇවිල්ලා තියෙනවා. ඔව්. කොහොමද ජීවිතේ? හොඳයි මොකද මේ ඇත්තට මම ආසාවෙන් කරපු දෙයක් කලාව කියන්නේ. කලාව කියන්නේ විශේෂයෙන් නිරූපණ ශාස්ත්‍රය. ඉතින් ඒකේ මම යන්න ඕන යන්න පුළුවන් ලංකාවේ මොඩල් ගෙන ලංකාවේ විතර නෙමෙයි ජාත්‍යන්තරේ පවා මම ගිහිල්ලා ඒ තරඟ මේ මේ රෑම්ප් එක ඇවිදලා ලොකු දැනකට ගියා. ඉතින් ඊට පස්සේ මම සිනමාවට ආවා. නමුත් මගේ විවාහයෙන් පස්සේ ඒ කලා කටයුතු සෑහෙන දුරට මේ අඩපුණා නෙමෙයි මම කියන්නේ නැතිම වුණා. අවුරුදු 7ක්. හිරාන් නැට්ටෝවිට මේ මට මේ කතාව අහන්න ඕනේ මේ. ඔබේ සම්පූර්ණ නම මොකක්ද හිරාන්? මගේ සම්පූර්ණ නම යට්ටෝවිට විතානගේ හිරාන් නිරන්ද. උපන් ගම කොළඹ. කොළඹ ඉස්කෝලේ ගියේ මං ගියේ ලුම්බිනි විද්‍යාලයට. ලුම්බිනි විද්‍යාලයට. ළමා කාලේ මේ සුන්දරව ගෙවෙන්න ඇති කියලා අපි හිතනවා. ඔව් ළමා කාලේ අපි වැඩිපුරම මේ කියන්නේ මේ කොළඹ හිටියට අපි කොළඹ හිරවලනේ හිටියේ. මගේ අම්මගේ ගම්පලත මතුගම. අපි වැඩිපුර හැදුණු වැඩිනු මතුගම. කියන්නේ මතුගම මේ ග්‍රාමීය පරිසරයත් එක්ක. දැන් නම් ග්‍රාමීය නෑ. ඒ දවස්වල මේ අර ඇලේ දොලේ මේවා කරලා අපි අර හරි සුන්දර ළමා කාලයක් අපිට තිබ්බා. මගේ පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මම කම්පියුටර් ඒ කියන්නේ IT පැත්තට බර වුණා. ඒකෙන් පස්සේ මම තාක්ෂණ මේ IT පැත්තට ඊට පස්සේ මම ඉන්දියාවල ලොකුම මේ IT මේ කම්පැනි එක වැඩ කරන් මේ UST Global කියලා. ඒක වෙලා IT මේ සිටි එකක් ගම්මානයක්. ඒකේ වැඩ කළා ඊට පස්සේ එතකොට මම නිරූපණ ශාස්ත්‍රය කියන්නේ ඒ කාලේ පොඩි පොඩි ඒවා කර කර හිටියේ. ඊට පස්සේ මම ඉන්දියා ගියා. ඉන්දියා ගිහලා ආවෙන් පස්සේ තමයි මම ෆුල් ටයිම් මේ නැවතත් නිරූපණ ශාස්ත්‍රයට මේ අවතින්න ඕනේ. දඩබ්බරයෙක්ද ඔබ තරුණ කාලේ? නෑ. මම හැමදාම ලොකු දඩබ්බරෙක් නෙමෙයි. මගේ වචනේ අහන්නේ මේ අපිටත් අහන තැනින් අහන්න ලැබෙන්නේ හිරාන් කියන්නේ බොහොම නිහතමානී, හරි අහිංසක හොඳ මනුස්සයෙක් කියන. ඔව් ඒක මේ. ඔව් මට කොහොමද දඩබ්බරයා කියලා කවුරුත් කියලා නෑ. ඒ කියන්නේ සමර්ක හිතනවා ඇති අපි අර නිරූපණ ශාස්ත්‍රයේ ඉන්නකොට හිතන්නේ ළඟ අර අපි හැමෝම පිරිවරාගෙන ඉන්නවා කියලානේ. ඉන්නේ අර ඇත්තම කිව්වොත් ලස්සන කට්ටියත් එක්ක. හ්ම්. ඒතරත් හිතන්නේ අපි අර වගේ කැරක්ටර් කියලා මිනිස්සු හිතනවා. නමුත් අපි ඉතින් සාමාන්‍ය විදිහට මේ ඇත්තම ඉනාල් මේ දැන් ඔයා නිරූපණ ශාස්ත්‍රයේ තමයි ප්‍රවීණෙක් හැටි දැන් අපි ප්‍රවීණෙක් දැන් මේ වෙනකොට. එතකොට රංගන ශිල්පී කෙනෙක් ලෙස කටයුතු කරා. මේ 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 වයින් ඔබ ඉවත් වෙන එක්තරා අවස්ථාවකදී. ඔව්. ඒක අපිට පැහැදිලි කරන්නකෝ. ඇයි එහෙම එකපාරට ඔබ එකපාරට ඉවත් වෙන්නේ මගේ විවාහයත් එක්ක. ඒකෙන් පස්සේ මට තේරුණ මොකද මගේ නෝනාත් මේ කාර්යබහුල එක්කෙනෙක්. ඉතින් ඒ කාර්යබහුලත් එක්ක මමත් කාර්යබහුල වුණොත් අපිට පෞල් ජීවිතයක් ගත ගන්න හරි අමාරුයි. ඒ වගේම මේ පොඩ්ඩක් නෝනගේ අකමැත්තක් තිබ්බා. මේ මොකද අපි නෝනලියන් නිරූපණ ශිල්පී අපි ඒක කතා කරේම නැහැ නේ මේ නෝනා බොහොම මේ දක්ෂ ඒ වගේම ආදරණීය චරිතයක්
Kirunika Premachandra දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙනකට හිටියා. දැන් මේ වෙනකොටත් දේශපාලනයේ ප්‍රියාකාරීම කාන්තා චරිතයක් හැටියට කටයුතු කරනවා. දැන් ඔබේ නිරූපණ ශාස්ත්‍රයේ ගමනට ඇය කොහොමද බාධාවක් වෙන්නේ? අපිට ඒක ටිකක් පැහැදිලි කරලා දෙන්න. ඒක බාධාක් කියන්නේ ඉතින් අර ඔක්කොම කලාවනේ. එතකොට බාධාවක් නෙමෙයි කියන්නේ මට තේරුණා එයාට තේරුණා මේ අපි දෙගොල්ලම දෙන්නම් බිසි වුණොත් අපිට ෆැමිලි ලයිෆ් එකක් ගිනන්න බෑ. ඒ කියන්නේ පෞල් ජීවිතයක් ගිනන්න අමාරුනේ. අනික ඒ මොකද ඒ නිසාමද නැත්තම් පොඩි ඉරිසියාවක් තියෙන්නත් ඇති ලස්සන ගෑනුනමයි එක්ක එහෙම ඉන්නකොට ඉරාන්නේ ඒක යකින් දාන්න ඕනේ. ඒක තෙන්න බුණා හේතුව. ඒ වගේ දේවල් සාමාන්‍ය ජීවිතේ ප්‍රේමාන්තේ ප්‍රේමාන්තියක් ආදරණීය සැමියෙක් බිරිඳක් අතර උනා සාමාන්‍ය දේවල් නිකන් ජීවිතේ කියනකොට ඉතින් අපිට කියන්නකො පෞල් ජීවිතේ මේ වෙනකොට කොහොමද මේ වෙනකොට මට දරුවෝ 3 දෙනෙක් ඉන්නා ලොකු පුතා එවින් දුවලා දෙන්නෙක් ඔව් දුවලා දෙන්නෙක් දෙවෙනි විනාංග ඔව් තුන්වෙනි රොනාය මේ දැන් ඉංගලන් පාසල් යනවා පොඩි දෙන්න නම් මොන්ටිසෝරි යන්නේ ආ ටිකක් ඒක කීයේ වසරද එක වසර එක වසර එක වසර පළමු ශ්‍රේණියේ මේ කොහෙද ඉස්කෝලේ එයා සෙන්ට් තෝමස් මේ මවුන්ට් ලැවිනියා යන්නේ අර දෙන නර්සරි තාම මේ ඉතින් හරි සුන්දරයි ඒ ඇත්තටම මම ඔය තවත් මේ මට දුකක් නැත්තේ ඔය ශේෂ්ත්‍රයෙන් අයින් වෙන්න මේ මේ ඔය මගේ ළමයි 3 දෙනා ඒ 3 දෙනාත් එක්ක ඉන්න කාලේ මට වැඩිපුර ගත කරන්න පුළන්නේ මම කොහොමද ඔය වැඩි බිසි වෙන්න ඒ කියන්නේ කාර්යබහුල වෙන්න කැමති එක්කනේ ඉන්න මේ ටිකක් කම්මැලිද මේ අර ටිකක් මම කැමති මගේ ඒ කියන්නේ අර නිදහසේ ඉන්න එහෙමකකුත් තියෙනවා නිදහස් ජීවිතයක දැන් හෙට අනිද්ද වෙද්දි දැන් ඔබ නැවතත් කරලියකට ඇවිල්ලා තියෙනවා බන්දනා විශේෂයෙන් රංගන ශාස්ත්‍රයේ නිරූපණ ශාස්ත්‍රයේ දැන් අපි ටිකක් අර සීනියර්ස්ලා හිටියට අපි ගණන් ගන්න මේ නමුත් ඒකෙත් ආසාවක් තියෙනවා අර ලංකාවේ සීනියර්ස්ලා අපි අයිමුණෙන් පස්සේ නිරූපණ ශාස්ත්‍රයෙන් නැවතත් ආවේ නැහැ. මොකද නිරූපණ ශාස්ත්‍රය කියන්නේ අපිට මේ අපේ ශාරීරිකව අපි අර පර්ෆෙක්ට් වෙන්න ඕනේ. ඉතින් ඒකට ලොකු මහන්සියක් දරන්න ඕනේ අපේ වයසත් එක්ක. එතකොට ඒකත් මගේ ආසාවක් තියෙනවා. නමුත් රංගන ශාස්ත්‍රය තමයි මට දැන් ඉදිරියට යන්න ඕනේ. මොකද ඊට අමතරව මම මගේ ව්‍යාපාර කටයුතු වලටත් මම මූලික තැන දීලා තියෙන මගේ ව්‍යාපාර කටයුතු. ඔබ දැන් ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාරිකයෙක්. දැන් කියලා. එතකොට මේ දැන් ඔබ මේ කරන් යන වැඩපිළිවෙල ඇස්සේ දැන් ඉස්සරහට ඔබ තවත් නිර්මාණ බොහොමයක අපිට දකින්න හම්බෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ මාරාදන ලැබිලා තියෙනවද? දැන් ටෙලිනාට්‍ය දෙකකට ආරාදන ලැබිලා තියෙනවා. එකක් මම හිතන්නේ ඊළඟ ෂෙඩියුල් එකේ මට එන්න කියලා තියෙනවා පටන් ගන්න. මට පළවෙනි එක දැන් මුහුරත් වලට යන්න හම්බුනේ නැහැ මේ ඒත් මගේ ව්‍යාපාර කටයුත්තක් හින්දා. ඉතින් මම ඒක දෙවෙනි එකේ ඊට අමතරව මේ දවස්වල මමයි මම කරනවා ඇලරික් ක්ලයින් ෆර්නැන්ඩෝ මහත්තයාගේ මේ මුවි එක මමයි රොෂාන් රණවනයි ඍතු ආකාශය අපිට තමයි ප්‍රධාන චරිත කරන්නේ මම ඒකෙත් يعني හිරාන්‍යත්තෝ විට පළවෙනි වතාවට සිනමාවට අවතීර්ණ වෙන්නේ එතනින්ද නෑ මම මූවිස් දෙකක් කරලා තිනවා මේ දෙකම තාම ආවේ නෑ එකක් ලංකාවේ කරා එකක් ලොස් ඇන්ජලිස් වල කරේ ඒක රොයිඩ් සිල මහත්මයාගේ පළවෙනි එක තැන්ලන් මේ මහත්තයාගේ මේ ෆිල්ම් එක තමයි දෙකම හැබැයි රිලීස් වුණේ ටෙලිඩ්‍රාමාස් දැන් ඒ වෙනකොට කීයක් විතර ජීවිතේ ටෙලිඩ්‍රාමාස් මම කළා තියෙන්නේ තුනක් වගේ මම වැඩිය අර තෝර බේරගෙන නෙවෙයි අර පොඩ්ඩක් ගුණාත්මක අර මොකද අපි නිරූපණ ශාස්ත්‍රයෙන් නමක් හදාගෙන තියන අයනේ ඒක පාට මේක වට ගන්න බෑ මේ මේ ශාස්ත්‍රයට ආවා කියලා නිරූපණ ශිල්පියෙක් කියන්නේ වෙනස්ම විදිහේ එකක් නේ රංගන ශිල්පියෙක් කියන්නේ තවත් එකක් මෙතෙන්දි මේ අත්දැකීම් නැද්ද ඔබට දැන් තිරයට ගියාට පස්සේ මේවාට දැනෙච්ච හැඟීම් ඒක වෙන අපිට ඒක මේ මොකද අපි මම නිරූපණ ශාස්ත්‍රයේ ඉන්නකොට මම වෙළඳන්වීම් විශාල ප්‍රමාණයක් කරා. ඉතින් ඒක හරහා මට කැමරාව කියන ඒ මොනවාද චකිතේනේ අපිට එකම එක තිබ්බේ දෙබස් මොනවාද ඩයලොග්ස් ඩිලිවර් කරන එක. ඒකට මම මේ කරේ මම නිරූපණ ශාස්ත්‍රයේ උඩම ඉන්නකොට කවුද අපේ ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයාගේ ට්‍රෝජන් කාන්තාවකේ මේ වේදිකා නාට්‍ය මම රඟපෑවා. ඒ කියන්නේ ලොකු චරිතයක් නෙමෙයි අපි අර හෙල්ල අල්ලගෙන අර ඉගෙන ගන්න ආසාවට මොකද ඒක හොඳ මේ කාස්ට් එකක් හිටියා මේ පැය දෙකම හරක් මම මේ හෙල් අර හෙල්ලක්
අල්ලගෙන ඉන්නවා මේ ස්ටේජ් එකේ. පැය දෙකකට ආසන්න පාන. ඒක මම සුන්දර මතකයක්. ඔව් සුන්දර මතකයක් ඒක. මොකද ඒකෙන් මම සෑහෙන රංග ඒ කියන්නේ රංගනය ගැන ගෙන නැත්තා. ඊළඟට මේ මට යන්න තියෙන දැන් ගෙදර ජීවිතේ. ඔව්. ඔබ වෙනස්ම වෘත්තිය ගනියලා ඉන්නේ. ඔව්. බිරිඳ වෙනම දේශපාලනයේ ක්‍රියාකාරී චරිතයක්. ඒතර මේ කාර්ය බහුල ජීවන රටාව ඇතුලේ ඔබ තාත්තගේ භූමිකාව නියෝජනය කරන්නේ. ගෙදර ඒක කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා නැත්තම්. ඒක එහෙම ලොකු දෙයක්වත් නෑ දේශපාලනය කර කාර්ය බහුල වුණාට ඇත්තම කිව්වොත් ඊට වඩා කාර්ය බහුලයි මේ ඔය ඔෆිස් වල වැඩ කරන්නේ. එංගලන්තේ හැමදෙසම 8 ඉඳන් 5 වෙනකන් අපි ගෙදර එනකොට උදෙන් යන්න ඕනේ 6ටවත් ට්‍රැෆික් එකත් එක්ක. ඒතකොට ගෙදර එන්නේ 7-8 වෙනකොට. එතන ඊට වඩා අපිට කාර්ය බහුල වුණත් පැය දෙක තුනක් අපිට ගෙදර යන්න හරි වෙලාව තියෙනවා. කාර්ය බහුල ජීවිතය ඇතුලේ හිරුනිකාට විශේෂයෙන්ම අපි මේ පෞල් ජීවිතය ගැනනේ ගල් මුල් ප්‍රහාර එල්ල වෙනවා සාමාන්‍ය සමාජයෙන් ඕන තරම් සමාජ මාධ්‍ය ආ දේශපාලනය කරන්නේ ඔය වගේ නෙමෙයි. මේ වයිදී ඔයාලට කලබලයක් වෙලා තියලා නැද්ද එහෙම හිත ඒකත් අපි පුරුදුලා තිබ්බේ. මොකද මේ දැන් ඔය හිමිනිකාට ඔය දේශපාලන මඩ එනකොට ඒක අපේ ශ්‍රේෂ්ඨයත් අපි ඊට ඉස්සෙල්ලත් අපි පුරුදුලා හිටියේ. මම අර වගේ මිනිස්සෙක් මං අර අරම නිකන් වැරදි මත ගියා මේ ශ්‍රේෂ්ඨයේ. ඉතින් ඒවත් ඉතින් ඒ ඒ පුරුද්දයි ඔක්කොම එක තමයි හැමදේම බැලන්ස් කරේ. ගෙදර මේ තීරණ ගන්න කවුද? ඒකත් අපි වැඩිපුර තීරණ ගන්න අපි දෙන්නම ගන්නවා. ඒ කියන්නේ අර ගෘහමූලිකෙක් කියන එක ඉතින් කොහොමද ස්වාමිපුරුෂයාට යන්නේ ලංකාවේ කිරුණුගා මම කියන්නේ ජනාධිපති වුණත් අගමැති වුණත් මන් එමෙති කෙනෙක් මන්ත්‍රී වුණත් අර ඕනම් පවුලක මේ තිනවනේ අර ස්වාමියාට මේ මේක දෙන්නම ඩිසිෂන්ස් ගන්නවා. මම අර මොඩර්න් සමාජින් ඉන්න කෙනෙක් ඒ කියන්නේ ඊළඟට ගෝල් එකක් තියෙනවද එහෙම මේ මේ මමයි මම මේ කවදා හරි මේ මෙතෙන්ට යනවා මම එහෙම ගෝල් ඕනම එක්කෙනෙක්ට තියෙනවන්නේ. ඒක කියන්න මට බෑ. මේ මගේ තියෙන ජීවිතේ ඉලක්ක ගොඩක් මේ යන්න ඕන තැන් ඒ කියන්නේ ව්‍යාපාර ශාස්ත්‍රයෙන් ඒ වගේම විශේෂයෙන් මගේ ව්‍යාපාර ශාස්ත්‍රයෙන් ඒ වගේම මේ රංගනේ ඒ වගේම පෞල් ජීවිතේ පැත්තෙන් මොකද මම නෝනට උදව් කරන මොකද එයාට ලොකු ගමනක් තියෙන මට වැඩ මේ ඉතින් මම අනෙක් කාරණය මේ දැන් හැමෝම කැමති සෝෂල් මීඩියාවල ප්‍රසිද්ධ වෙන්න කැමති. දැන් හිරුනිගත් දේශපාලනේ නිරත වෙන කෙනෙක් ඔබ රංගන ශිල්පී. ඇයි දැන් දැන් මම මේ අහන ප්‍රශ්න වලදීත් ඔබ සමහර දේවල් වලදී පැනලා යන වගේ තේරෙන එක උත්තර දෙන්න ඒවා හරි ඉංග්‍රීසි එක ඔබේ අයිතිය. නමුත් ඇයි එහෙම අකමැති? ඒ කියන්නේ සමාජ මාධ්‍ය තුල කැපිලා පෙනිලා ඒක මගේ මං හිතන්නේ මගේ චරිතය මොන කොච්චර මම මට රෑම්ප් එකේ මට ඕන විදිහට ඇවිදින් ප්ලේකන් උඩුකය මොනවද නැතුව හරි මට ඒක හිරුණගත් කියලා තිනවා මේ ඒ කියන්නේ කැමරාවක ඉස්සර රඟපාන්න පුළුවන්. හැබැයි මම අර මිනිස්සු අතරට ගියන් පස්සේ පොඩ්ඩක් අර මේ ලැජ්ජාශීලීත් නෙමෙයි නිකන් අර මං ආසයි අර මගේ අර සමීපම අයත් එක්ක ඉන්න කියන්නේ ආඩම්බරකාර චරිතයක් නෑ එහෙමත් කියන අන්න ඒකයි මට තව ප්‍රශ්නේ. ආඩම්බරකමක් නැහැ මම ඕනම මේ විහෙත අපි මතුගම්ම ගියන් පස්සේ ඉන්නේ නිකන් බෙල් ගමේ සාමාන්‍ය මිනිස්සු වගේ. අර මගේම තියෙන එකක් මොකද හිම්නික හැමදෙස්සම එළියට යන එක්කනේ යත් එක් ගියත් මම ඉන්නේ තිරෙන් පිටුපස වගේ. එයා දේශපාලනට උදව් කරනවා මේ පොඩ්ඩක් ලැජ්ජාශීලී දන්න එක මට කියන්න තේරෙන්නේ නැහැ. මම වැඩි මූ වෙන්න කැමති නැහැ. ඔබ ලංකාවේ දේශපාලනයේ කැමතිම දේශපාලන පක්ෂයක් තියෙනවද? දේශපාලන පක්ෂයක් නැහැ. මගේ කැමතිම දේශපාලනඥයෙක් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් එයාත් නළුවෙක් වගේ මෙයා රංගනයට ආවා. මේ විජය කුමාරතුංග මහත්මයා සහ මම කැමති හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයා. මොකද එයා පොඩි තැන ඉඳන් ලොකු තැනට ආපු මිනිසෙක්. ඒක හින්දා තමයි මමත් කැමති. මේ එයාගේ දේශපාලනයට මම දන්නේ නැහැ හොඳද නරකද කියලා. නමුත් චරිතයක් විදිහට මම කැමති. හිරාන්ට දේශපාලනයට එන්න හම්බුනොත් ඉදිරියේදී එහෙම එයිද? නෑ ඒ කියන්නේ ආරාධනා අවිල්ල තියෙනවා නෑ කියන්නේ. මොකද මගේ සීයත් දේශපාලනේ ඉපු එක්කෙනෙක්. මගේ මාමත් දේශපාලනේ දැන්ට නිරත වෙන එක්කෙනෙක්. මේ ඉතින් ඒකෙන්ද මේ දේශපාලනය කියන්නේ මේ අර මම මගේ නෝනත් දේශපාලනය කරනවා. මමත් කරත් ඕක අපි කියන්නේ කැඳ හැලියක් වෙනවා කියලා. එහෙම දේශපාලනය කරපොද වියත් ලංකාවේ ඉන්නවා. ඉන්නවා ඉන්නවා. ඒ කියන්නේ විශේෂයෙන්ම මොකද මට වඩා හිරුණිකා කැමති නැහැ මම එනවට මේ දේශපාලනය. එයා කියලා තින්නේ මම මේක කරනවා ඒකෙන්ද ඔයා ඔයාගේ ඒව කරන්න ඔයාගේ වෘත්තිය
මම මේව පටලවා ගන්න එපා කියලා. මම විහිළුවට කියන මම ඉල්ලනවා කියලා. ඒතර මට මේ බැනල් දෙනවා. ඒ කියන්නේ ගෙදර ජීවිතේ ලස්සනට ගෙනියන්න ඕනේ. ඕනේ. ඒ කියන්නේ. ඔව්. ඒ වගේ මේ මේ මට මේක අහන්න ඕනේ අනාගතේ මේ ඔබේ බිරිඳ කවුරු වෙනවා දකින්නද කැමති විතරව. අනිත් හැම දේශපාලඥයින් වගේම මමත් කැමති ඇයට ලංකාව යන්න පුළුවන් ඉහළටම යන්න පුළුවන් නම්. ඒක ඇය ඕන ඒක හැම දේශපාලඥයෙකුට තියෙන මේ ටාගට් එක. අපි ගමු නාගරික මන්ත්‍රී ඉඳලා නාගරික මන්ත්‍රී වුණාන් පස්සේ ආය බලන්න ලංකාව ඉහළම පුටුවට යන්න. ඉතින් මමත් කැමති කවදා හරි මගේ නෝනා අවංකව මං කියන්නේ. මගේ නෝනා ලංකාව ඉහළම පුටුවට යනවා. අපි මේ අරගලේ කාලේ වුණත් බොහෝ තැන්වලදී දකින්න හිරුනික හරි සරපරුෂ චරිතයක් විදියට. ඒ කියන්නේ ටිකක් ඇවිල්ලා සටන්කාරී චරිතයක්. එතකොට මේ මේ ගෙදර ඒ වගේ සර චරිතයක් මං වැරදි වැඩක් කරොත් මට සැර කරනවා ගොඩක්. හැබැයි අර ගොඩක් ඔය කෑ ගහන චරිත ගොඩක් සංවේදී. ඒ සංවේදිකම නිසා තමයි ඉංගලන් අර කියන දේ කියලා මේ අතාරින්නේ. යුනිකත් ගෙදර හරි සංවේදී කැරක්ටර්යක්. මේ ඔය ජනතාව හිතනවා මිනිස්සු හිතනවා වගේ මේ සරපරුෂ නැහැ. හරිම මේ සමහර කෙනාට පොඩි දෙයක් අඬන්න පුළුවන්. මොකද ගැහණියක්නේ. ඇතුළේ ජීවත් වෙන ගැහණියක්. නමුත් සමාජයෙන් තමයි මේක මේව කළ දෙන්නේ. හැබැයි යා ඒ කියන්නේ මම හිතන්නේ යාගේ තාත්තා ගතුගුණයක් වෙන්නේ නැති. ඒ කියන්නේ යා අවශ්‍ය වෙලාදී යා දැඩි තීරණ ගන්නවා. ඒ කියන්නේ හරි තීරණ. පා කොහොමද ගෙදර ඒ කියන්නේ සර චරිතයක්ද ඔය ඉන්න ඉරාන්මද අහිංසක? අහිංසක නෑ. නමුත් අර ටිකක් මගෙත් තියෙනවා තද පැත්ත. නැත්තම් අපිට ව්‍යාපාර කරන්නත් අමාරුයි. අපි කියන්නේ අපේ ඔළුවට අත හොදනවා කියලා මිනිස්සු. එහෙම එකක් වෙනවනේ. ඉතින් තද වෙන්න ඕන තැන තද වෙනවා. ලිහිල් වෙන්න ඕන තැන ලිහිල් වන්. මේ අපි ආයි අතෙන් වෙනවා මේ සිනමා පටයකට දැන් ඔබ ඇවිල්ලා තියෙනවා. ඒකේ දැන් රූපරාම මොකද නම? නම ඉස්සරහට මම කියන්න ඒක මේ පොඩ්ඩක්. මොකද ඒක ඇත්තට මේ කතාව මේ ලංකාවේ වෙච්ච සත්‍ය සිදුවීමක්. මේ මෑතකදී වෙච්ච. ඒක ඇසුරෙන් තමයි කරන්නේ. ඒක මම කරන්නේ මේ විලන් චරිතය. ඇත්තට මට ඒක මේ විලන්? ඔව්. මම අර දෙකේම ප්‍රධාන පෙම්වත රඟපෑවේ. ප්‍රධාන චරිතේම රඟපෑවේ පෙම්වතා විදිහට. නමුත් මේක මමත් කැමතියි. මොකද මේ මමත් ආස ඉන්දියාවේ නළුවෙක් ඉන්නවා ෆහඩ් ෆාසිල් කියලා. මම පොඩ්ඩක් එයාගේ ඇක්ටිං එයාට ඕන චරිතයක් කරන්න පුළුවන්. ඉතින් විලන් එකේ ඇත්තම කිව්ව විලන් වෙන්න හරි අමාරු මේ චරිතෙට එන්න. ප්‍රේමාන්විත නළුවෙක් වෙන ලේසි. මොකද ඒක ඉස්සරත් අපි කරානේ. ඉතින් මේක අසයන් මේ දැන්ට චිත්‍රපටේ භාගයක් වගේ තිරගත වෙලා මේ මේ රූපගත කරලා ඉවරයි. මේ තව භාගයක් වගේ තියෙනවා. දේශපාලන පවුලකින්නේ ඔබ. ඔබේ සම්බන්ධිකුත් ඔබේ පවුලෙත් දේශපාලනට සම්බන්ධයි. දැන් මෙහෙන් ගත්තම විරිදත් දේශපාලනේ මට කියන්න දැන් මේ මේ රටෙත් යම් වාතාවරණයක් ඇති වෙලා තියෙනවානේ. දැන් මේක ගැන ඔයා තරුණයෙක් විදියට මේ රටේ කලාකරුවෙක් විදියට දකින්න දේ අපිට දැනගන්න. මම රටේ මේ ඔය දෙකම නැතුව ලාංකික විදියට මම උත්තරයක් දෙන්න. මම කැමති මගේ නෝනා නෙමේ මේ කවුරු නෝනා නැතුණත් කමන්නේ දේශපාලන ලංකාව හොඳට ගිනියන්න පුළුවන්. ඒ කියන්නේ අර කුලල් ගන්න නැතුව පක්ෂ පාට ભેද නැතුව ලංකාව ඉදිරියට ගිනියන්න හොඳ තරුණ පිරිසක් ඉස්සරහට හැදෙනවා නම් මේ තමයි මම නම් කැමති තරුණයෙක් විදියට. මොකද මම හැමදෙසම නෝනාට කියන්නේ අර ටිපිකල් පොලිටිෂන් කෙනෙක් වෙන්න එපා. අවසන වශයෙන් අහන්නේ මේ රට දාලා යන්නේ මේ අදහසක් නැහැනේ. නෑ නෑ මං කොහොම ලංකාවේ තමයි ඉන්න කැමති. මොකද මගේ නංගිත් පදිංචි ඇමරිකාවේ. මගේ අයියා නම් ලංකාවේ. ඉතින් රට වල සංචාරය කරන්න ආසයි. නමුත් ලංකාවේ තමයි ඉන්න ආස. ඔහු මේ කාලයක් තිස්සේ ක්ෂේත්‍රයෙන් බැහැර වෙලා පස්සේ දැන් ආයේ ඇවිල්ලා තියෙනවා මේ කරලියට සිනමා ක්ෂේත්‍රයෙන්. ඒ වගේම ටෙලි පුංචිතරෙන් ඒ වගේම බොහොම ආදරණීය පියෙක් ආදරණීය සාහිපුරුෂයෙක් ඒ වගේම ව්‍යාපාරිකයෙක් රටට වටින චරිතයක්. ඒ නිසා තමයි දිවයින අපි ඔහු හොයාගෙන අද ඔහු ඉන්න තැනටම එන්නේ හිරන්නැට්ටොට. බොහොම ස්තුතියි ඔබට අපි වෙනුවෙන් මේ කාලය වෙන් කිරීම ගැන. අයිබෝ. මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින ඔන්ලයින් YouTube channel එක subscribe කරන්න.